හරි එනක මං ඉන්නේ පොඩ්ඩක් අපි බලමු යාළත් එනක ඒ අතරේ ඔයාලා නම්බර්ස් එහෙම දාලා හදාගන්නකෝ රයිට් හරි එතකොට බලන්න අපි ඉස්සෙල්ලම බලමු 2018 ප්‍රශ්න පත්‍රයේ ටිකක් කියවල මොකක්ද මේ මේ ප්‍රශ්න කොයි වගේද මොන වගේ ස්වරූපයකින් දෙන්නේ කොහොමද මේක අඳුනගන්නේ ඒ ටික අපි පොඩ්ඩක් බලමු රයිට් මම ෂෙයා කරන්නම් මං හිතනවා ඔයාලගේ පාස් පේපර්ස් ඇති කියලා හැමෝගාවම රයිට් බලන්න මේ තියෙන්නේ එතකොට 2018 පේපර් එක ඒ කියන්නේ 2016 17 අවුරුද්දට අදාළව තියෙන පේපර් එක දැන් මේ ප්‍රශ්න පත්‍රය ගත්තම රයිට් ඔයාලා කතා කරන්න ඕනේ හරි එතකොට මෙතෙන්දී බලන පළවෙනි ප්‍රශ්නය යන්න කලින් අපිට දීලා තියෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් ප්‍රශ්න සංඛ්‍යාව 8යි 5කට පමණක් පිළිතුරු සපයන්න කියලා තමයි දීලා තියෙන්නේ. අපහැදිලි අත් අකුරු සඳහා ලකුණු අඩු කරනු ලැබේ කියලා කියනවා. ඉතින් ඒක හැම පේපර් එකකදීම වගේ වෙන දෙයක්නේ. රයිට් කොහොම වුණත් පළවෙනි ප්‍රශ්න ගත්තොත් අපරාධකරුවන්ට එරෙහිව ශ්‍රී ලංකාවේදී අපරාධ වගකීම ස්ථාපනය කිරීම සඳහා සෑම අපරාධයක්ම පදනම් වී ඇති ප්‍රධාන සම්පාදක ධාතු දෙක ඔප්පු කිරීම අවශ්‍ය වේ. එතකොට මෙම ප්‍රකාශය සමග ඔබ එකඟ වන්නේද පහත දැක්වෙන දෑ සාකච්ඡා කරන්න කියලා තියෙනවා. දැන් බලන්න මෙතන ප්‍රශ්නය වෙනම අපිට කොටස් තුනක් තියෙනවා මෙතනදී. මොකක්ද මේ තියෙන කොටස් තුන? දැන් මේ වගේ ප්‍රශ්නයක් නම් මං හිතන්නේ මේ පාර පේපර් එකේ තියෙවි කියලා. මොකද මේ පාර පේපර් එකේ තියෙන තත්ත්වය ගත්තම මේ ඒක ඊට වඩා සෑහෙන දරුණු තත්ත්වයක් තමයි තියෙන්නේ. රයිට් විනාඩියක් ඉන්න. Right. හරි බලන්න දැන් මෙන්න මෙතන අපිට මේ මේ ප්‍රශ්නේ එක කොටසක් තමයි කතා කරන්න තියෙනවා මෙන්න මේ මේක මේ මෙම ප්‍රකාශය සමග ඔබ එකඟ වන්නේද ඊළඟට අපිට කතා කරන්න තියෙන අනිත් කොටස් දෙක තමයි අයන්න කොටසයි ආයන්න කොටසයි මේ දෙකම අපිට කතා කරන්න නම් ප්‍රශ්නේ කොටස් තුනක් තියෙනවා එතකොට මේ කොටස් තුනම අපි සාකච්ඡා කළ යුතු වෙනවා මෙතෙන්දී පිළිතුරු ලියනකොට දැන් අපරාධයක සම්පාදිත ධාතු මොකක්ද කියන එක ගැන කතා කරද්දී ඒ වගේම දඬනීය සංග්‍රහය සහ අනෙකුත් විවස්ථාවන්හි සඳහන් වරද සඳහා සාවද්‍ය මනස මෙන්ස්රියා පිළිබඳ සිද්ධාන්තයේ අදාළත්වය පිළිබඳව සාකච්ඡා කිරීමේදී මේ සියල්ලම එක ප්‍රශ්නක කැටිවෙච්ච පිළිතුරක් විය යුතුයි එකට කැටිවෙච්ච පිළිතුරක් විය යුතුයි කොටස් තුනම 1 2 තුන. එතකොට මේ තුනම එකට කැටවෙන පිළිතුරක අපි ගත් කටටම ප්‍රකාශය සමග එකඟවන්නේද කියලා අහුව ගමන් ඔව් කියලා කියන්නේ නැහැ. නැහැ කියලා කියන්නෙත් නැහැ. මොකද අපිට දෙපැත්තටම තර්ක කරන්න ඕන. ඒ කියන්නේ සම්පාදිත ධාතු ඔප්පු කිරීම අත්‍යවශ්‍ය වේ කියලා කියනවා. එතකොට ඔප්පු කිරීම අත්‍යවශ්‍ය වේ. අත්‍යවශ්‍ය වේ. එතකොට අත්‍යවශ්‍ය වේ කිව්වම මෙතන කියන්නේ සම්පාදිත ධාතු දෙකක් ගැන. රයිට්. එහෙනම් මෙතෙන්දී ආප්තය මතක තියාගෙන ඉන්න ඕන. නේද ඇක්ටෝස් නිසි මෙන් සිට්‍රියා කියන එකනේ එතකොට චේතනාව සාවද්‍ය නොවේ නම් මනස සාවද්‍ය නොවේ එහෙමද ආ එහෙමද සාමද දැන් නම් එහෙම තමයි මල්ලි දැන් නම් එහෙම වෙලා තියෙන්නේ එතකොට මොකද්ද චේතනාව සාවද්‍ය නොවේ නම් ක්‍රියාව සාවද්‍ය නොවේ රයිට් එතකොට දැන් මෙන්න මෙතෙන්දී මේ ප්‍රකාශය සමග එකඟ වන්නේද කියලා අපෙන් අහනකොට මට කියන්න ඔයාලා මෙතන අපරාධකරුවන්ට එරෙහිව ශ්‍රී ලංකාවේදී මේ අපරාධ වගකීම් ස්ථාපනය කරන්න තියෙන ප්‍රධානතම සම්පාදිත ධාතුන් දෙක ඔප්පු කිරීම අවශ්‍ය වේ කියන එකත් එක්ක එකඟ වෙන්න පුළුවන්ද බැරිද මොකද හිතන්නේ බැ ඇයි එකඟ වෙන්න බැ ඇයි බැරි ඇයි මල්ලි අර මොනවද යථාර්ථ වගකීම් ප්‍රතිපක්ෂ වගකීම් තියෙනවානේ යථාර්ථ වගකීම් ප්‍රතිපුරුෂ වගකීම් තියෙනවා සම්පාදිත ධාතු විදියට සාවද්‍ය ක්‍රියාවයි සාවද්‍ය මනසයි විතරමද තියෙන්නේ ආ මේ දෙක විතරමද තියෙන්නේ නෑ ඔයාලගේ අච්චුපත හොඳට ඔයාලා කියවලා තියෙනවා නම් බලන්න ඒකේ තවත් ධාතුන් ගැන කතා වෙනවා රයිට් තවත් ධාතුන් ගැන ආ දැනුම ඒ වරද පිළිබඳ තිබ්බ දැනුම අන්න රයිට් අවදර්ශි. එතකොට අපිට එක හෙල්ලේම ඔප්පු කරන්න මේ සම්පාදිත දෙක ධාතුන් දෙක ඔප්පු කිරීම අත්‍යවශ්‍ය වේ කිව්වම
ගත්කටටම මේකද කියන්න ඕන අන්නේ පොයින්ට්ස් ඔයාලා පෙන්වලා දෙන්න ඕනේ. එතකොට ඔව් මේ දෙක ඔප්පු කරන්න ඕන තමයි වගකීම පවරන්නේ. නමුත් යථාර්ථ වගකීම් පවරනවා. ප්‍රතිපුරුෂ වගකීම් පවරනවා. ඒ වගේම මේ දෙකට අමතරව තවත් ධාතුන් තියෙනවා කියන එක ගැන කියන්න ඕනේ. එහෙනම් මෙන්න මෙතන අපරාධයක සම්පාදිත ධාතු කියලා අහනකොට මෙන්න මේ කොටසත් එක්ක ඒ සියලු දේ කතා කරන්න ඕනේ. එතකොට ඒ අනුව තමයි අපි මේ ප්‍රකාශය සමග එකඟ වන්නේද නැද්ද යන්න කියන එකට යන්නේ. දැන් ආයන්න කොටසට මොකද්ද ලියන්නේ? ආයන්න කොටසට අදාළ වෙන්න ඕන මොකක්ද? ආයන්න කොටසට මොකද්ද මෙතෙන්ට අදාළ වෙන්න ඕන කියන බලන්න. දණ්ඩ නීති සංග්‍රහයේ සහ අනෙකුත් විවස්ථාවන්හි සඳහන් වරද සඳහා සාවද්‍ය මනස පිළිබඳ සිද්ධාන්තයේ අදාළත්වය. එතකොට මොකක් වෙන්න ඕන? මේක උඩ එකට මල්ලි සාවද්‍ය ක්‍රියාවේ මෙන්ස්ට්‍රිය ඇක්ටිවස් ඒ දෙක තමයි නේද දාන්නේ? ධාතු කියන එක විතරක්ම නෙමෙයි මෙතන දෙන්න ඕනනේ අපිට කතා කරන්න තියෙනවානේ. තව අර දැනුම ඊට පස්සේ තව කිව්වේ අදාළ වෙන්න ඕන කාරණා කීපයක් තියෙනවා කියලා. ධාතුන් විදියට ගන්න පුළුවන් දේවල් තියෙනවා කියලා නඩු තීන්දුවකුත් තිබ්බා නේද? අර දෙක තියෙන්න ඕන ඇක්ටොස්මෙන්ට් ඒ දෙක අනිවාර්යෙන් තියෙන්න ඕන. හරි. නමුත් ඊට අමතරව තව ධාතුන් තියෙනවනේ අපි ගාව. සැලකිල්ල අනවදානේ ඒවද මල්ලි? නෑ නෑ. ඒ හුදු ආයචන මනස හතරවන පරිච්ඡේදය ඊට පස්සේ දණ්ඩනීය සංග්‍රහයේ 38 දෙක වගන්තිය සමග තමයි අපි සාකච්ඡා කරන්න ඕන කාරණා ටික. ඔයාලා ගච්ච පොතේ ඒ ටික වෙනම පොඩි චාට් එකක් ඇඳලාම දාලා තියෙනවා. රයිට්. අන්න ඒක තමයි මෙන්න මේ ආයන්න කොටසට එන්න ඕන උත්තරේ. දරමේ අපරාධයක සම්පාදිත ධාතු කිව්වට පස්සේ ප්‍රධාන සම්පාදිත ධාතු දෙක අර ආප්තේ මත පදනම් වෙලා අපි කතා කරනවා සාවද්‍ය ක්‍රියාව සහ සාවද්‍ය මනස කියන දෙක. ඊට අමතරව තියෙන ධාතුන් කිහිපයක් අපිට පොතේදී අච්චු පොතේ කතා කරලා තියෙනවා. අන්න ඒව ගැන අවධානය යොමු කරන්න ඕනේ. මොකද මේකදී සම්පාදිත ධාතු දෙක ඔප්පු කිරීම අත්‍යවශ්‍යයි තමයි. නමුත් ඒකත් එක්ක අපිට 100%ක් එකඟ වෙන්න බෑ. මොකද ඊට අමතරව තවත් ධාතුන් තියෙනවා. එතකොට මූලිකවම ඔප්පු කරන්න ඕන සම්පාදිත ධාතු විදියට සාවද්‍ය ක්‍රියාව සහ සාවද්‍ය මනස කියන ධාතුව තමයි. එතකොට මෙන්න මේ කියන ඊළඟට අනිත් එක තමයි අපරාධ වගකීම ස්ථාපනය කිරීමේදී අපරාධ වගකීම කියන්නේ සාපරාධී වගකීම. එතකොට ඔයාලට තව කතා කරන්න පුළුවන් යථාර්ථ වගකීම ප්‍රතිපුරුෂ වගකීම කියන එකත් මේ යටතේ පවරන්න පුළුවන් කියන කතාව. හැබැයි මෙතන ප්‍රකාශය තුල තියෙන්නේ අපරාධ වගකීම. හොඳට බලන්න අපරාධ වගකීම කියන්නේ සාපරාධී වගකීම ස්ථාපනය කරන එක. එහෙනම් එතෙන්දී අනිවාර්යයෙන්ම සාවද්‍ය ක්‍රියාව සහ සාවද්‍ය මනස කියන එක ස්ථාපනය වෙන්න ඕන. ඊට අමතරව වගකීම් පවරන්න පුළුවන් දේවල් තමයි අර යථාර්ථ වගකීම සහ ප්‍රතිපුරුෂ වගකීම කියලා කියන්නේ. ඒ වගේම තමයි අර කිව්ව විදියට මේ ධාතුන් දෙකට අමතරව ප්‍රධාන ධාතුන් දෙකට අමතරව තවත් ධාතුන් තියෙනවා කියන එක ගැනත් ඔයාලා මෙතෙන්දී කියන්න ඕන. රයිට්. එතකොට මේ ප්‍රශ්නේ හරිම ලේසි. නමුත් හැංගිච්ච දේවල් ගොඩක් තියෙනවා කතා කරන්න ඕන. එතකොට ඒ ටික ඔය කිව්ව විදියට සාරාංශය තේරුම් ගන්න. රයිට්. ඊළඟට බලන්න මෙතෙන්දී මෙන්න මේ ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ. රයිට්. දෙවෙනි ප්‍රශ්නේ මේක බලන්න පොඩ්ඩක්. මේ ප්‍රශ්නේ. රයිට්. පෙරේරා විවෘත විශ්වවිද්‍යාලයේ කොළඹ ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වේ. 2018 6:25 වන දින ඔහු රාත්‍රී සේවා මුරේදී සිටියේදී විශ්වවිද්‍යාලය වටා ඇති තාප්පය කැඩී ගිය හිඩසකින් පුද්ගලයන් සිව් දෙනෙකු විශ්වවිද්‍යාල භූමියට ඇතුළු වෙන ඔහු දුටුවේ. ඔහු තවදුරටත් එලෙස බලා සිටින විට දුටුවේ ඔවුන් මුගුරු සහ ආයුධ වලින් සන්නද්ධව සිටින බවයි. එදින සේවයේ නියුතු තම සගයින්ට ඔහු ආධාරයිල්ලා කෑගසන විටම එම කණ්ඩායමේ පුද්ගලයන් දෙදෙනෙකු ඔහු වෙත දිවවිත් ඔහුගේ අත්පා ගැට ගැසූහ. අනතුරුව අසල පිහිට විවේක ගැනීම සඳහා ඉදිකර තිබුණු කුටියක් වෙත ඔහු ඇදගෙන ගොස් තුවක්කුවක් ඔහු වෙත එල්ල කරමින් බේරී යාමට උත්සාහ කළහොත් මරා දමන බවට ඔහුට තර්ජනය කළ. ඒ අතරතුරු අනෙක් දෙදෙනා සේප්පුව බලහත්කාරයෙන් විවෘත කළ. ඒ තුල වූ මුදල් සියල්ල රැගෙන පලා ගිය. සාකච්ඡා කරන්න අදාළ ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන සහ නඩු තීන්දුව සුරින් ඔබගේ පිළිතුර තහවුරු කරන්න. රයිට්. මේක මොකද්ද? සොරකම මගින් කොල්ල කෑම
එතකොට බලන්න ඔතන මරණ මාරක ආයුධයක් සන්නද්ධව කොල්ල කෑමට තත් කිරීමක් යන තියෙනවද කියලා ක්ෂණික අයුතු අවහිරය කියලා එකක් තියෙනවා එතකොට ක්ෂණික අයුතු අවහිරයක් ආයුධ තිබ්බ කියලා කියනනු මුගුරු සහ ආයුධ වලින් සන්නද්ධ අන්න රයිට් එතකොට බලන්න ඔතනදී දේපල සෝරි මොකද්ද මේ කොල්ල කෑමේදී මාරක ආයුධයකින් සන්නද්ධව කොල්ල කෑමට තත් කිරීමක් කළා තියෙනවා තත් කිරීමක් විතරක් නෙවෙයි කොල්ල කෑමක් සිද්ධ වෙලා තියෙනවා එතකොට මෙතෙන්දී මරණය හෝ බරපතල තුවාල කිරීමට තත් කිරීමත් සමග කොල්ල කෑමක් සිද්ධ වෙනවා කියන දේට අපිට තර්ක කරන්න පුළුවන් 383 වගන්තියේ යටතේ තමයි මේ තත්ත්වය දක්වලා තියෙන්නේ එතකොට දණ්ඩ නීති සංග්‍රහයේ කොල්ල කෑම සොරකමින් හෝ බලෙන් ලබා ගැනීම කියන දෙකෙන්ම යනවනේ ඒක අපි දන්නවනේ එතකොට දැන් මේ දෙකෙන්ම යනකොට සොරකම යටතේ කොල්ල කෑම සිද්ධ වෙනවා නම් කොහොමද මේ බලෙන් ලබා ගැනීම යටතේ කොල්ල කෑම සිද්ධ වෙනවා නම් කොහොමද මොනවද තෘප්ත වෙන්න ඕනේ සොරකමින් කොල්ල කෑම නම් සොරකම් කිරීම සඳහා හෝ සොරකම් කිරීමේදී හෝ සොරකමින් ලබාගත් දේපල ගෙන යාමේදී සොරකම් කිරීම සඳහා හෝ සොරකම් කිරීමේදී හෝ සොරකමින් ලබාගත් දේපල ගෙන යාමේදී රයිට් හෝ ගෙන යාමට තත් කිරීමේදී එකී පරමාර්ථය සඳහා වරදකරු කැමැත්තෙන් යම් තැනැත්තෙකුට මරණය හෝ තුවාල හෝ අයිතුව වහිරේ සිදු කළොත් හෝ සිදු කිරීමට තත් කළොත් නැතහොත් ක්ෂණික මරණය ක්ෂණික තුවාල කිරීමේ හෝ ක්ෂණික අයිතුව වහිර කිරීමේ බියක් පැමිණුවොත් හෝ පැමිණවීමට තත් කළොත් සොරකම කොල්ල කෑම වේ මට කියන්න දැන් මෙතනදී මෙන්න මේ 379 වෙන වගන්තියේ සොරකම කොල්ල කෑම වන අවස්ථාවට මේ දීලා තියෙන වගන්තියේ තියෙන කොටස අපි කොහොමද මේ ප්‍රශ්නේ කර්ම වලට ආදේශ කරන්නේ කොහොමද ආදේශ කරන්නේ කෙනෙක් කියන්න බලන්න මෙතන වෙන්නේ සොරකම කිරීම සඳහාද සොරකම් කිරීමේදීද එහෙම නැත්නම් සොරකමින් ලබාගත් දීපල ගෙන යාමේදීද එහෙම නැත්නම් මීට තත් කිරීමද මොකද්ද මේ ප්‍රශ්නේ ඇතුලේ වෙන්නේ අපි බලමු සාකච්ඡා කරලෝක මොකද්ද වෙන්නේ ඔය හතරෙන් මොකද්ද වෙන්නේ සොරකම් කිරීම සඳහා සොරකම් කිරීම සඳහා එතකොට සොරකම් කිරීම සඳහා සොරකම් කිරීමේදී වෙන්න බැරිද තුනක් තෘප්ත වෙනව නේද මල්ලි මොනවද තුන මොලින් සොරකම් කිරීම රැඟෙන යාම उत्साहमेंटकोटर අනෙක් දෙදෙනා සේප්පුව බලහත්කාරයෙන් විවෘත කළා ඒ තුල වුම් මුදල් සියල්ලම රැගෙන පලා ගියා ඊළඟට සොරකම් කළේ දේපල ගෙන යාමේදී රයිට් ගෙන යාමේදී එතකොට ඒ කාරණා ටික හරි ඊට පස්සේ වරදකරු කැමැත්තෙන්ම යම් තැනැත්තෙකුට මරණය හෝ තුවාල හෝ අයිතු අවහිර හෝ සිදු කළහොත් හෝ සිදු කිරීමට තත් කළහොත් දැන් මෙතන මරණයක් හරි තුවාල සිදු කිරීමක් හරි එහෙමත් නැත්නම් ඒකට තත් කිරීමක් හරි කළා තියනවාද මරණය සිද්ධ කරලා තියෙනවද නැත්නම් තුවාලයක් සිද්ධ කරලා තියෙනවද නැත්නම් අයිතු අවහිරයක් සිද්ධ කරලා තියෙනවද එහෙම නැත්නම් එයින් එකකට තත් කරලා තියෙනවද තියෙනවද අයිතු අවහිරයක් කරලා තියෙනවා මරණ බිය ඇති කරලා තියෙනවා අන්න රයිට් අයිතු අවහිරයක් සිද්ධ වෙලා තියෙනවා මරණ බිය ඇති කරලා තියෙනවා එතකොට කොහොමද මරණ බිය ඇති කරලා තියෙන්නේ මරණ බිය තුවක්කුවක් ඔහු වෙත එල්ල කරමින් බේරී යාම උත්සාහ කරනවද මරා දමන බවට ඔහුට තර්ජනය කරනවද ඊළඟට අයිතු අවහිරයක් ඇති වෙලා තියෙන කෑ ගහනකොට යා වැදගෙන ගිහිල්ලා පුද්ගලයන් දෙන්නේ අත්පා ගැට ගහලා ඒ යන්න දෙන්නේ නැතුව නේ කුටියක ඔහු රඳවලා තමලා තියෙනවා එහෙනම් අවහිරයක් සිද්ධ කරලා තියෙනවා එතකොට අන්න සොරකම මගින් කොල්ල කෑම් බවට මේක අපිට තර්ක කරන්න පුළුවන් ඒ යන්න එහෙනම් මෙතෙන්දී අනිත් අතර වලට තර්ක කරන්න බලන්න 383 වගන්තියටදී මරණය හෝ බලපතල තුවාල කිරීමට තත් කිරීමත් සමග කොල්ල කෑමක් මෙතෙන්දී सिद्ध वेन तत्ट अविल तीन मागी तर्क करवागेम मारक आयुधया सन्नद तत्कीम तीन मे दिखम की नमूत मेतन तत्कीम सिद्ध विला मेतन
කොල්ලකෑම සිද්ධ වෙලා තියෙනවා. තත්කිරීමක් වෙලා නැහැ. කොල්ලකෑම සිද්ධ වෙලා තියෙනවා. ඒකයි මෙතන රැගෙන පලා ගියහ කියලා කියන්නේ. හරි. රැගෙන පලා ගියහ කියලා කියන්නේ අන්නේ හේතුව නිසා. එහෙනම් දෙවෙනි ප්‍රශ්නේ අදාළ වෙන්නේ කොහොමද? සොරකමින් කොල්ලකෑම කියන කොටසට. රයිට් බලන්න ඊළඟට මෙන්න මේක බලන්න. තුන්වෙනි ප්‍රශ්න බලලා කියන්න. රයිට් මොකටද මේක වැටෙන්නේ? මොන පාඩමින්ද අහන්නේ? සොරකම්මගේ කොල්ල කෑම මල්ලි තුනද නෑ නෑ ප්‍රශ්න දෙකක් දෙන්නේ එකම පාඩම ඒක මිනීමැරුමට ආන්න රයි ඔව් මොකද්ද එතකොට මෙතන තියෙන්නේ මිනීමැරීමද නැත්නම් සාවද්ද මනුෂ්‍ය ඝාතනය මිනීමැරීමමයි මිනීමැරීමම ඇයි එහෙම කියන්නේ චේතනාව තියෙන ඒ කියන්නේ කරන ක්‍රියාවේ ප්‍රතිඵලය හරි මරණය සිදු කිරීමේ අදහසින් එතකොට සාවද්ද මනුෂ්‍ය ඝාතනයෙන් ඔක එහෙනම් ඇයි වෙනස් වෙන්න පුළුවන් කොහොමද මොකද්ද අදහස කිව්වම ඔක දැන් හරියට මොකක් අපි පොයින්ට් එකට කියන්නේ බෑ මේක සාවද්ද මනුෂ්‍ය ඝාතනය නෙමෙයි මේක මිනීමැරීම කියලා දැන් සිතාමතාම මරණය කිරීමේ චේතනාව එතන පේනවා චේතනාව තමයි ඉස්සරහට එන්නේ හා චේතනාව පේනවා එතකොට මරණය දැන් පිහියෙන් ඇන්නයි කියලා නේ කියන්නේ නේද එවිටම ඔහු නදීකාවෙතට හැරී ඇයට පිහියෙන් ඇන මරණයටපත් කළා එතකොට අපි කොහොමද මේකට තර්ක කරන්නේ ස්වභාවික අවස්ථාවකදී මරණය ගැන දෙන්න පුළුවන් ක්‍රියාවක් නේ අයියේ පිහියෙන් අයිනවා කියන්නේ ඔව් ඒක හරි එතෙන්ට තමයි පොයින්ට් එක එන්න ඕනේ එහෙනම් මෙතන අපි කතා කරන්න ඕනේ මිනීමරුමත් එක්ක එතකොට ඔයාලා මිනීමරුම විතරක් කතා කරලා හරියන්නේ නැහැ බලන්න ඕනේ මේතෙන්දී නඩු තීන්දුවයි ප්‍රතිපාදනයයි අපිට ඔක්කොම ගන්න කියලා කියනවනේ. ඒතකොට නිදර්ශන දිනනවා නිදර්ශනක ටික කතා කරන්න ඕනේ. ඊළඟට පැහැදිලි කිරීම තියෙනවනම් ඒ ටික කතා කරන්න ඕනේ. ඊට පස්සේ නඩු තීන්දුව තියෙනවනම් ඒව ඔක්කොම අපි අදාළ කරන්න ඕනේ. ඊළඟට අපි දන්නෝ මිනීමරුම කියන එක වැටෙන්නේ නැහැ. හතරවෙනි පරිච්ඡේදයටද. ඇයි සාමාන්‍ය විත්තිවාචක වලට එන්නේ නැහැ ඒක. ඒකේ තෙන්දී ලුහුඬු ආයාචනායටද තමයි සාකච්ඡා කරන්න ඕනේ. ඒතකොට බලන්න මෙතෙන්දී ලුහුඬු ආයාචනාවකුත් ගන්න පුළුවන්ද බැරිද කියන. පැහැදිලිද? ඒතකොට ඔය සියල්ලම දාලා තමයි මේ පිළිතුර බලන්න සාකච්ඡා කරන්න කියලා නේ තියෙන කාටවත් උපදෙස් දෙන්නවත් මේ හැම මොකුත් නෙමෙයි සාකච්ඡා කරන්න තියෙන. ඒතකොට අපි හැමදේම කතා කරන්න ඕන මෙතෙන්දී. තේරුණාද? මේ පේපර් එකේ සාකච්ඡා කරන්න කියන වචනේ තියෙනවා නම් ඒ වෙලාවේදී ඒකෙදී සියලුම ප්‍රතිකඩයන් ආවරණය වෙන පරිදි පිළිතුර සකස් වෙනවා. රයිට්? එතකොට අපි ලියන්න තියෙන හැම පොයින්ට් එකම ලියන්න ඕන. රයිට්? කාට හරි උපදෙස් දෙන්නේ කියලා කියනවා නම් අපි බලන්න ඕනේ එයාගේ පැත්තේ ඉඳන් තමයි මෙයාට ගන්න පුළුවන් මොනවද සහනයන් මොනවද එහෙම නැත්නම් එයාට මෙතෙන්දි මොන වගේ දේ තත්වයකට මුහුණ පාන්න සිද්ධ වෙයිද ඒ දේවල් අපි දැන් අපි හිතමු මෙතෙන්දි කවුද මිය ගිය නදීකා වෙනුවෙන් ඇයගේ ඥාතීන්ට උපදෙස් දෙන්නේ කියලා කිව්වනම් අන්න එහෙනම් එයාගේ පැත්තේ ඉඳන් තමයි බලන්න ඕනේ දැන් මෙතන මේ සාකච්ඡා කරන්න කිව්වම දෙපැත්තම බලන්න ඕනේ නදීකාගේ පැත්ත බලන්නත් ඕන ඊළඟට මේ මරපු මානුෂ්‍යයාගේ පැත්ත බලන්නත් ඕන ඔක්කොම බලන්න ඕනේ තොර ඒ ටික බලල තමයි තීරණය කරන්නේ කවුද වැරදිකාරයා නොවෙන්නේ කියන එක. හරි. එතනම් තුන්වෙනි ප්‍රශ්නේ. එතකොට අදාළ වෙන්න ඕන මිනීමරුම කියලා පාඩම යටතේ තමයි ඔබ සාකච්ඡා කරන්න තියෙන්නේ. ඊළඟට බලන්න හතරවෙනි ප්‍රශ්නේ. සියලු තුවාල පීඩාවන් නොවද සියලු පීඩාවන් තුවාල නොවේ. මෙම ප්‍රකාශය සමග ඔබ එකඟවන්නේද 1995 අංක 22 දරන දණ්ඩනීති සංග්‍රහ සංශෝධන පනතින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමට පෙර සහ පසු පැවති නීති ඇසුරින් තුවාල කිරීම පිළිබඳ ශ්‍රී ලංකාවේ නීතිය සංසන්දනය කරන්න. ගොඩක් වෙලාවට ඔයාලගේ අච්චුපදයේ තියෙන ඒරියා එකත් එක්ක මෙතනින් ගැටළු ප්‍රශ්නයක් එන්න තියෙන සම්භාවිතාවය අඩුයි. සමහර විට මෙවර
තුවාල කිරීම සම්බන්ධයෙන් ගත්තොත් එතෙන්දී ඔයාලට කෙටි ගැටළු ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නත් ඉඩ තියෙනවා. නමුත් අපි එන ඒරියාස් බැලුවොත් මීට වඩා වැඩි ප්‍රවණතාවයක් තියෙනවා මිනී මැරුම, කාන්තාවන් සම්බන්ධ වරදවල්, බලෙන් ලබා ගැනීම කොල්ලකෑම, ඊළඟට සාපරාදී සාවද්‍ය පරිහරණය සහ විශ්වාසය කඩ කිරීම ඒ ඒරියාස් වල. රයිට්. එතකොට ඒක නිසා ටිකක් වැඩිපුර බලා ගන්න. ඒ දැන් ප්‍රශ්න 6න් 4යිනේ ලියන්න තියෙන. එතකොට ෆස්ට් બ્લોක් එක සහ සෙකන්ඩ් બ્લોක් එක කියන දෙකම ගත්තොත් සෙකන්ඩ් બ્લોක් එකට වැඩි බර දාන්න. ඒකෙදි සංශෝධනයන් අනිවාර්යයෙන්ම හොඳට බලලා තියාගන්න. රයිට්. එතකොට මෙතෙන්දි මොකද්ද අපිට කියන්න පුළුවන්කම ලැබෙන්නේ? දන්නේ සංග්‍රහයගෙන අප මේ 1995 සංශෝධනයත් එක්ක අපිට අවසානයේ මොකද්ද කියන්න පුළුවන්කම ලැබෙන්නේ? මොකද්ද කියන්න පුළුවන්කම? අපිට මේ ප්‍රකාශයත් එක්ක එකඟ වෙන්න පුළුවන්ද? ලෙක්චර් එකේ කරේ නැල්ලු. රයිට්. හරි. එහෙනම් ඒක රකම නැහැ. ලෙක්චර් එකේ කරේ නැහැ කියලා අපිට යන්න බෑ. ඔව්. තරෂි? පුළුවන්. ඒක වෙන්න පුළුවන්. කොහොමද එකඟ වෙන්න පුළුවන්? දැන් අයියේ පීඩාවක් කියන එක ඇතුළට මානසික පීඩාවත් ඇතුළු වෙනවානේ. නමුදු මේ අර මේ දැන් මේ එකේ තුවාල කියන එකට අයිති කරලා තියන්නේ අර කායික වේදනාවයි රෝගයි අර මේ මොකද්ද මේ දුර්වලතායි ඒ තුන විතරයිනේ. එතකොට මානසික පීඩාව කියන එක ඒ කියන්නේ ප්‍රකාශ කරලා නැහැ. ඊට පස්සේ දැන් අර ගෙනාපු නව සංශෝධනයේත් එක්ක 311ට ගෙනාපු එකත් එක්ක ඒක තව පුළුල් කරලා නිකන් අර අරකත් ටොටක් එකට ඇතුල් කළා වගේ තියෙනවා. කියන්නේ අර කලින් ටිප් එකට වඩා අරක පුළුල් කරලා මේ කතා කරලා තියෙනවා ඒ වගන්තිය. එතකොට මානසික පීඩාවලුත් ඇතුල් වෙනවද තුවාල කිරීම කියන්නේ? පුළුල් වුණා. ඇතුල් කරලා නැහැ ඒනට ඒ කාරණේක වියංග වගේ ඇතුල් කරලා තියෙනවා අර මේ අර එක වගන්තියක් එකතු කරන්නේ අර අර මොකක්ද මේ මතක නැහැ අයියේ හරියටම ටොටකින් මම බලන්න. අර යම් තුවාල අර කැට් වල අපි කරන්නේ දර 308 මොකක් හරි වගන්තිය. මොකද මොකද වෙන්නේ සඳලා? 308 මේ දිහා වගන්තිය. 308 හරිය වගන්තිය කලුත එකතු වුණා කියලා අර කැට් කරද්දී අහු වුණා මානසික තුවාල සම්බන්ධ. මානසිකවත් මේ පීඩා ගන්න කියලා තුවාල කිරීමට. ඒ වද හිංසාව. ඒකද? කවුන්සලර්. කොන්ස් මේ එකේ වද හිංසාව ගැන කියනවා. මොකක් හරි මේක කොහමද මතක දෙන්නා. ඔව්. එතකොට අපි මොකද කියන්නේ මානසික පීඩා සියලුම තුවාල පීඩාවන් නොවද සියලු පීඩාවන් තුවාල නොවේ කිව්වම මානසික පීඩාවෙන් තුවාල වෙනවා කියලා කියන්න පුළුවන්ද? මානසික පීඩ ඇතුළත් කරලා තියෙනවද? නෑ. නෑ. එතකොට එකඟ වෙන්න පුළුවන්ද? ඔව් එකඟ වෙන්න පුළුවන්. රයිට්. එතකොට අපි මෙතෙන්දි පෙර සහ පසු තත්ත්වය කතා කරන්න කියලා කියනවනේ. පෙර සහ පසු තත්ත්වය කතා කරන්න කියලා කිව්වම හොඳට මතක තියාගන්න අර පටු තත්ත්වයයි පුළුල් තත්ත්වයයි දෙකම සාකච්ඡා කරන්න ඕන. රයිට්. පෙර සහ පසු තත්ත්වය කිව්වට පස්සේ පටුව තිබිච්ච තත්ත්වය කියන්නේ සංශෝධනය එන්න කලින් තිබිච්ච තත්ත්වය මොකක්ද කියන එක. ඒ වගේම පසු ඒක කොහොමද පුළුල් වුනේ කියන එක මේ දෙකම සාකච්ඡා කළ යුතු වෙනවා. එතකොට දැන් ලෙක්චර් එකේදී කතා කරේ නැහැ කියලා කිව්ව නිසා සමහර විට මෙතනින් එන්න දෙන ඉඩකට තවත් අඩු වෙන්න පුළුවන්. හැබැයි බලාපොරොත්තු නොවන තැන් වලින් මේ පාර ප්‍රශ්න දීලා තියෙන නිසා ඒක එහෙම කියලා ඔයාලා නොකියවා ඉන්න එපා. කියවගෙන හරි යන්න. හදිස්සියේ වතාවතින්. හරි. ඒක නිසා. රයිට්. බලන්න ඊළඟට පස්වෙනි ප්‍රශ්නේ. මේක මොකටද දාලා වෙන්නේ? සාපරාදී සාවද්‍ය පරිහරණයද සාපරාදී විශ්වාසය කඩ කිරීමද නැත්නම් කොල්ලකෑමද සොරකමද බලෙන් ලබා ගැනීමක්ද මොකද්ද බලලා කියන්න බලන්න මොකකටද වැටෙන්න පුළුවන් මොකක්ද දෙන්නේ ඔකට මල්ලි මට තියෙන ප්‍රශ්නේ මෙතන මුදල් එකතු කර කියලානේ තියන්නේ. ඔව්. එකතු කළේ ඒකල් කියන ආයි ලක්ෂ 20ක්ද ඒ ගන්න මන් දන්නේ. එකතු කළේ කියලා. හරිද? ඔව්. එකතු කළේ කියලා කියනකොටම එයා සන්තක දීපලක් නෙවෙයි එයා ඉල්ලලා ගන්න එකක්නේ.
ඒක නිසා සාපරාදී සාවද්‍ය පරිහරණය කියලා හිතෙන්නේ මට. ඒ කියන්නේ මෙයා ළඟ තියෙන සල්ලි නෙමෙයිනේ. ඒතකොට සාපරාදී විශ්වාසය කඩ කිරීම නෙමෙයි. එකතු කරලා ගන්නවා. ඒතකොට ඉල්ලලා ගන්න දෙයක්නේ. ඔව්. ඒක නිසා සාපරාදී සාවද්‍ය පරිහරණය කියලා හිතෙන්නේ. තව චුට්ටක් හොඳට බලන්න. දැන් ආනයන සාපරාදී විශ්වාසය කඩ කිරීමයි. ඔය වගේ නඩතිරිය තියෙන පෙරේරා කේස් එක. ආන්න රයිට්. එතකොට මේකේ මල්ලි අර මේ රාමකෘෂ්ණ සීන් එකකින් මේක වෙනස් වෙන්නේ කොහමද? රාමකෘෂ්ණ සීන් රාමකෘෂ්ණ කේස් එක තියෙනවනේ ඒකත් එකෙන් මේක වෙනස් වෙන්නේ කොහමද? ඔව් මොකක්ද ඒක කියවෙන දෙයක්? රාමකෘෂ්ණ කේස් එක මොකද කියන්නේ? ඒකෙත් මේ වගේමයි. ඒ කියන්නේ මේ වගේ නෙමෙයි බදු එකතු කරන්න කියලා මුදල් එකතු කරලා බණ්ඩාගාරේ තැන්පත් කරන්න කියනවා. මෙයා වැරදියට සටහන් කළා මේ ඒක තමයි ප්‍රශ්න ගත වෙන්නේ. එතකොට මේක යන්නේ මේ සාපරාදී සාවද්‍ය පරිහරණයට තියෙන නඩු තීන්දුවක් විදිහට තමයි ඒක තියෙන්නේ. ඔව්. හැබැයි ඒක නිකන් දැක්ක ගමන් අපිට හිතෙන සාපරාදී විශ්වාසය කඩ කිරීම කියලානේ. ඔව්. දැන් බලන්න ඔය වගන්ති දෙකේ වෙනස ඉස්සෙල්ලම ඔයාලා තේරුම් ගන්න. සාපරාදී විශ්වාසය කඩ කිරීමයි සාපරාදී මොකද්ද සාවද්‍ය පරිහරණය කියන එකයි. ඔය ඒ දෙක අපි ඉස්සෙල්ල තේරුම් ගමු. බලන්න සාවද්‍ය පරිහරණය 386 තියෙනනේ. එතකොට යම් චංචල දේපලක් වංක ලෙස සාවද්‍යව පරිහරණය කරන්නා වූ නැතහොත් සිය ප්‍රයෝජනයට ගන්නා වූ තැනැත්තෙකුට දඬුවම් කිරීම සඳහා විධිවිධාන සලස්වලා තියෙනවා. එතකොට ඒකෙදී කියනවා අවුරුදු දෙකක මේ දඬුවම මොකද්ද කියන එකත් කියනවා. එහෙනම් මේකෙදී ඔප්පු කරන්නේ චංචල දේපල සාවද්‍ය පරිහරණය හෝ තමාගේ ප්‍රයෝජනයට ගැනීම හෝ වංකභාවය කියන සියල්ලම තියෙනවා. ඒක තමයි සාවද්‍ය පරිහරණය කියන එක ගැන කතා කරලා තියෙන්නේ. එතකොට ඊළඟට බලන්න සාපරාදී විශ්වාසය කඩ කිරීම ගත්තොත් මූලික කාරණා ටික මොකද්ද කියන එක. ඒකද කියනවා යම් මන්දමකට යම් දේපලක් බාර දෙනු ලැබුවෝ හෝ දේපලක යම් ආධිපත්‍යයක් බාර දෙනු ලැබූ තැනැත්තෙකු විසින් ඒ දේපල වංක ලෙස සාවද්‍ය පරිහරණය කළහොත් හෝ තමාගේ ප්‍රයෝජනයට ගතහොත් හෝ එකී බාරයේ ඉෂ්ට කළ යුතු ක්‍රමය නියම කරනු ලබන නීතියේ නියමයකට විරුද්ධව හෝ එකී බාරයේ ඉෂ්ට කිරීම සම්බන්ධයෙන් තමා බැඳුණු ප්‍රකාශිත හෝ ඇඟවණු නීත්‍යානුකූල ගිවිසුමක නීති පිළිබඳව නියමයකට විරුද්ධව දේපල වංක ලෙස පාවිච්චි කළහොත් හෝ එකී දේපලවලට යමක් කළහොත් හෝ එබන්දක් වෙනත් තැනැත්තෙකු විසින් කරනු ලැබීමට ඕනෑමට ඉඩහරනතොත් ඔහු සාපරාදී විශ්වාසය කඩ කිරීම සිදු කරයි. එතකොට බලන්න සාපරාදී විශ්වාසය කඩ කිරීම දණ්ඩනීති සංග්‍රහය 388 වෙනි වගන්තියේ කියනවා. 389 කියනවා මොනවද තියෙන දඬුවම් කියලා. ඒකට ඒ වරද්දට. එතකොට මෙතනදී වෙලා තියෙන්නේ අන්න දැන් ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ සාපරාදී සාවද්‍ය පරිහරණයක්ද එහෙම නැත්නම් සාපරාදී විශ්වාසය කඩ කිරීමක්ද. හොඳට බලන්න සාපරාදී සාවද්‍ය පරිහරණයේ චංචල දේපලක් සාවද්‍ය පරිහරණය හෝ තමන්ගේම ප්‍රයෝජනයට අරගෙන තියෙනවා නම් වංකභාවයේ ඒ තුල තියෙනවා නම් අන්න එතකොට සාවද්‍ය පරිහරණය. හැබැයි ඊට එහා ගියපු සාපරාදී විශ්වාසය කඩ කිරීම කියන එකේදී යම් දේපලක් බාර දෙනු ලැබුවෝ හෝ දේපලක යම් ආධිපත්‍යයක් බාර දෙනු ලැබූ තැනැත්තෙකු විසින් දැන් කාටද බාර දීලා තියෙන්නේ? කවුද බාර ගත්තේ? රයිට් කවුද බාර දුන්නේ? මේවා වෙන් කරගන්න. එතකොට ඔයාලට ඔක අඳුන ගන්න ලේසි. එතකොට එතෙන්දී කියනවා ඒ දේපල වංක ලෙස සාවද්‍ය පරිහරණය කළහොත් බලන්න සාපරාදී විශ්වාසය කඩ කිරීමේ සාවද්‍ය පරිහරණය කියන එකේදී සාපරාදී සාවද්‍ය පරිහරණය කියන එකේ දෙකේම වංක ලෙස සාවද්‍ය පරිහරණය කළහොත් කියන එක දෙකම තියෙනවා. රයිට් සාවද්‍ය පරිහරණය හෝ වංකභාවය කියන දෙක කාරණා දෙකම තියෙනවා. එතෙන්දී චංචල දේපලක් තියෙන්නේ සාපරාදී සාවද්‍ය පරිහරණයේදී සාපරාදී විශ්වාසයේදී දේපලක දේපලක් චංචලද නිශ්චලද කියලා පැහැදිලිව දෙන්නේ කියන්නේ නැහැ පටන් ගන්නෙදිම. එතකොට ඒක තමාගේම ප්‍රයෝජනයට ගතහොත් ඒ කාරණාවත් අර වගන්තිය තුළ තියෙනවා. එහෙනම් මේ වගන්ති දෙකේ කරුණු ටික ඔක්කොම එකයි. හැබැයි සාපරාදී විශ්වාසය කඩ කිරීමේදී ඒ බාරය ඉෂ්ට කළ යුතු ක්‍රමය නියම කරනු ලබන නීතියේ නියමයන්ට විරුද්ධව හෝ ඒ බාරය ඉෂ්ට කිරීම සම්බන්ධයෙන් තමා බැඳුණු ප්‍රකාශිත හෝ ඇඟවුණු නීත්‍යානුකූල ගිවිසුමක නීති පිළිබඳ නියමයකට විරුද්ධව. ඒ කියන්නේ කැටියෙන් කියනවා නම් තමන් ගිවිසුමකින් බැඳෙනවා නම් ඒ ගිවිසුමේ දක්වලා තියෙන දේවල් වලට එපිටි ගිවිසුම බලාතික්‍රමණය කරමි. රයිට්. එහෙම කටයුතු කරලා තියෙනවා නම් හරි එවන්නක් කරන්න කාට හරි ඉඩ දීලා තියෙනවා නම් හරි අන්න එතකොට සාපරාදී විශ්වාසය කඩ කරා වෙනවා. දැන් බලන්න මේ ප්‍රශ්නේ ආනයන හා අපනයන ව්‍යාපාරයක් වන සීමා සහිත ශ්‍රී ලංකා
පුද්ගලික සමාගමේ අයකැමිවරයා ලෙස සිල්වා මහතා පත් කළ තිබුණම ඔහුගේ පත්වීමේ ලිපියේ පැහැදිලිව සඳහන් වන්නේ පාරිභෝගිකයන්ගේ සමාගම වෙත අය විය යුතු මුදල් එකතු කර අසල පිහිටි පෞද්ගලික බැංකුවක් පවත්වාගෙන යන එම සමාගමේ ගිණුමෙහි තැන්පත් කිරීම ඔහුගේ ප්‍රධාන රාජකාරිය වන බවයි. මොකක්ද එහෙනම් මෙතන තියෙන ගිවිසුම? මොකක්ද තියෙන ගිවිසුමක් තියෙනවද? නීතියෙන් බැඳින්ච මොකක් හරි එකක් තියෙනවද? කතා කරා තියෙනවද? මොකද තියෙන්නේ? කියන්නේ සමාගමට අය වෙන්න ඕන මුදල් පාරිභෝගිකයන්ගේ එකතු කරලා බැංකුවේ තැන්පත් කරන්න ඕන කියලා එයාට පවරලා දීලා තියෙනවා එයාගේ රාජකාරියෙන්. මොකේද තියෙන්නේ රාජකාරිය තියෙන්නේ මොකේද? පත්වීමේ ලිපියේ. රයිට්. එතකොට පත්වීමේ ලිපියෙහි පැහැදිලිව සඳහන් වෙනවා. එහෙනම් ඒකෙන් තමයි එයාට පවරලා තියෙන රාජකාරිය මොකද්ද කියන එක දැක ගන්න පුළුවන්කම ලැබෙන්නේ. හරි. එතකොට සාමාන්‍යයෙන් ඔහු පාරිභෝගිකයන්ගෙන් රුපියල් මිලියන ගණනින් මුදල් එකතු කර ඔහුගේ සාමාන්‍ය අධිකාරීවරයාගේ උපදෙස් පරිදි බැංකුවේ තැන්පත් කරයි. එහෙනම් උපදෙස් ගන්න සාමාන්‍ය අධිකාරීවරයාගේ. හරි. එතකොට පාරිභෝගිකයන් කීප දෙනෙකුගෙන් මෙතන කතා කරනවා කීයක්ද? මිලියන 2ක්. 2ක මුදලක් එකතු කළේය. මෙම මුදල සමාගමේ බැංකු ගිණුමේ තැන්පත් කරන වෙනුවට ඔහු එම මුදලින් අඩක් තම බෑගයේ තබාගත් අතර ඉතිරි අර්ධය තමගේ කාර්යාල ලාච්ඡුවේ තිබෙන්නට හැරියේ. එදිනම සවස සිල්වාගේ මිතුරක වූ රවී ඔහු හමු වීමට පැමිණ තම භාර්යාවගේ ශල්‍ය කර්මයක් සඳහා වූ වියදම් පියවා ගැනීම පිණිස රුපියල් ලක්ෂ 5ක මුදලක් ණයට ඉල්ලා සිටියේය. රවී පත්ව සිටින අසරණ තත්ත්වය පිළිබඳව කම්පා වූ සිල්වා ලක්ෂ 5ක මුදල රවීගේ අතට තව ලබා දුන්නේය. පසුදින රවියම මුදල ආපසු දුන්න අතර සිල්වායම මුළු මුදලම සමාගමේ ගිණුමෙහි තැන්පත් කළේ සාකච්ඡා කරන්න. එතකොට මෙතනදි කියනවා මොකද්ද අන්තිම කොටස බලන්න ඔය 380ට වගන්තිය. එකී භාරයේ ඉෂ්ට කළ යුතු ක්‍රමය නියම කරනු ලබන නීතියේ නියමයකට විරුද්ධව හෝ එකී භාරයේ ඉටු කිරීම සම්බන්ධයෙන් තමා බැඳුණු ප්‍රකාශිත හෝ ඇඟවුණු නීත්‍යානුකූල ගිවිසුමක නීති පිළිබඳ නියමයකට විරුද්ධව දේපල වංක ලෙස පාවිච්චි කළ හොත් හෝ එකී දේපල වලට යමක් කළහොත් හෝ එබන්දක් වෙනත් තැනැත්තෙකු විසින් කරනු ලැබීමට ඕනෑමට ඉඩ හරිතොත් ඔහු සාපරාදී විශ්වාසය කඩගිරීම සිදු කරයි. දැන් මට කියන්න මෙතෙන්දී මෙයා සාපරාදී විශ්වාසය කඩගිරීම යටතේ වරදකරු වෙනවද නැද්ද? මං හිතන්නේ කවුද නිම්මියක් කර තේරෙන්නේ නැති. මෙයාගේ පැහැදිලිද? ඔව් මල් හැ. රයිට්. මේක වැටෙන්නේ එතකොට සාපරාදී විශ්වාසය කඩගිරීමට මට කියන්න මෙතෙන්දී සාපරාදී විශ්වාසය කඩගිරීම කියන වරද මේ පුද්ගලයා සම්බන්ධයෙන් තෘප්ත වෙනවද? සිල්වාට එරෙහිව තෘප්ත වෙනවද නැද්ද? වෙනවා. ඇයි වෙන්නේ? ඇයිද කියලා තියෙනවා. වංග භාවයක් තියෙනවද? ඔය එයා කියන්නේ ලාච්චුවේ තියාගන්නෙම එයාගේ වංග භාවයේ හින්දා නැත්නම් යට පුළන්නේ ඔක්කොම මුදල ගිහලා බැංකුවේ දාන්න. ඒතර අන්තිම කොටස ගත්තොත් අපි මේ සාපරාදී දැන් ලාච්ඡුවේ තියාගෙන එයාගේ රාජකාරිය බැංකුවේ තැන්පත් කරන එක. එතකොට මේ මුදල සමාගමේ බැංකුව ගිණුමේ තැන්පත් කරනවා වෙනුවට කියලා නේ තියෙන්නේ. ඒක මේ වචනය බලා ගන්න වෙනුවට. රයිට්. දැන් තරුෂි කිව්ව එතන කතාවත් එක්ක හරි. එතකොට හැබැයි ඊට පස්සේ කියන ටික රවීට ලක්ෂ 5ක් ණයට ඉල්ලලා එයාගේ අසරණක තත්ත්වය පිළිබඳ කම්පා වෙලා ඊට පස්සේ දීලා ඊට පහු දින ඒක ආපහු බාර දීලා තියෙනවානේ. මුළු මුදලම ඊට පස්සේ මල්ලි වංක භාවය කියන එක ඇතුලේ අයුතු ලාභය සහ අයුතු අලාභය දෙකම තියෙනවනේ. ඔව්. එතකොට සමාගමට අයුතු අලාභයක් වෙනවනේ. ඒක නිසා වංක භාවය තෘප්ත වෙනවනේ. කොහොමද සමාගමට අයුතු අලාභයක් වෙන්නේ? ඇයි පොලිය? දිනක පොලිය ආයෙම වෙනවා. දිනක පොලිය ආයෙම වෙනවා. රයිට්. ඕනේ මෙතන වංක භාවය නිරූපණය වෙනවා. මට අවශ්‍ය වෙන්නේ ඔයාලගේ උත්තරේ මොකද්ද කියන එක බලාගන්න. දැන් මෙතෙන්දී ඕනිසන්සල හිතාමතා ඕනම ඕ මේ කෙනෙකුට ඉඩ හැරලා තියෙනවා. ඔව් ඉඩ හැරීම කරලා තියෙනවා. නේ? ඔය වෙනත් තැනැත්තක විසින් කරුණු ලැබීමට දේපලට යමක් කරතොත්. එතකොට ඉඩ හැරලා තියෙනවා. එහෙනම් මෙතෙන්දී පැහැදිලිවම 388 වගන්තිය යටතේ තියෙන නෛතික කාරණාවන් වල රයිට්. ඔව් පස්සේ වරද පිළිගැනීම විත්තිවාචකයක් වෙන්නේ නැහැ කියලා කියනවා. ඔව්. එතකොට වරද පිළිගැනීම සිද්ධ කරාට හරියන්නේ නැහැ කොහොමද? එතකොට මෙතෙන්දී 388 වෙනි වගන්තිය යටතේ කතා කරන සාපරාදී විශ්වාසය කඩගිරීම කියන එක සිද්ධ වෙලා තියෙනවා. රයිට්. හරි. බලන්න ඊළඟට 6 වෙනි ප්‍රශ්නේ මේක අදාළ වෙන්නේ මොකටද?
බලන්න එහෙනම් මොකද මොකටද දාලා වෙන්නේ කියලා. විත්ති වාචක. විත්ති වාචක මොන විත්ති වාචකද ගන්න පුළුවන් වෙන්නේ? සිහි විකලප්ත. හා? සිහි විකලප්ත. සිහි විකලප්ත. කවුද තරුෂි මොකක් කර කිව්වද? නෑ නෑ මං කිය සාමාන්‍ය විත්ති වාචක යටතේ සිහි විකලප්ත. ආ රයිට් හරි. සාමාන්‍ය. ඔව්. එතකොට සිහි විකලප්තය සම්බන්ධ තත්ත්වයන් මෙතෙන්දී කතා කරන්න තියෙන්නේ. රයිට්. एक बलाचुपते विवाचक विवाचक मेवा लघु प्रश्न दुनिया कथाकर अरे अच्छुपते एरिया हब मेवार मे प्रश्न एकतुलावा एक निंदर बला अनीत कदम मत मत पास क्वेश्चन मे अरे मिधि यूसद प्रश्न हाकड़ा राज्य सेवक हरी बला नीलंगट हत කාන්තාවන්ටරේව සිදු කළ හැකි ඉතාමත් දරුණු අපරාධයක් වන්නේ ස්ත්‍රී දූෂණයයි. මෙම ඔබ මෙම ප්‍රකාශය සමග එකඟ වන්නේද? ඉස්සලම කියන එකඟ වෙනවද කියලා? නැත. හරි. හේතු අහන්න නෑ දැන් ම පොඩක් ඉන්න. දැන් අනිත් අය? නැහැ මල්ලි නෑ මිනි මැරීම. මරන්න පුළුවන් නෑ. රයිට්. හරි. එහෙනම් උත්තරය ආවනි. හරි. එතකොට දැන් කාන්තාවන්ටරේව නෙමෙයි मनुष्य घातने शरीर सिद्ध करपत्ल पुद्गल पुरुष याद का दाल दाल इतकोट බලන්නඔබ මෙම ප්‍රකාශය සමග එකඟ වන්නේ හිත කියලා අහුවම අපිට කියන්න පුළුවන් මෙතෙන් එකඟ වීමේ හැකියාවක් නැහැ කියන කාරණා එතකොට 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනතින් දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධනය කිරීමට පෙර සහ පසු පැවති නීතිය ඇසුරෙන් ස්ත්‍රී දූෂණය පිළිබඳව ශ්‍රී ලංකාවේ නීතිය සංසන්දනය කරන්න කියලත් අපිට කියනවා. එතකොට මෙතන ප්‍රකාශයක් තියෙනවා සංසන්දනය කිරීමකුත් තියෙනවා. ඒව ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන සහ නඩු තීන්දුව ඇසුරෙන් තමයි සාකච්ඡා කරන්න ඕනේ. නම් ප්‍රකාශය කියන දේ කොහොමද ප්‍රකාශය සත්‍යයිද නැත්නම් අපිට එකඟ වෙන්න පුළුවන් දෙයක්ද බැරි දෙයක්ද කියන එකත් අපි පෙන්වලා දෙන්න ඕනේ. අනිත් අතට ස්ත්‍රී දූෂණය කියන එක යටතේ තියෙන විශාල වීම පෙර සහ පසු තත්ත්වය මොකක්ද කියන එක ගැනත් අපි ගත්තා. දැන් පෙර තිබිච්ච තත්ත්වයේ පසු තිබිච්ච තත්ත්වයේ වෙනස් වෙන්නේ කොහොමද? මොනවද තියෙන වෙනස්කම්? මේ වගන්ති 3 කීයද? 300 63 දණ්ඩන වගන්ති මොකද්ද? 364 ඔව් කොහොමද එතකොට මේක වෙනස් වෙන්න පුළුවන් දණ්ඩන වගන්තිය 364 වරද දක්වලා තියෙන 363 එතකොට මේක මොකද්ද පෙර සහ පසු තත්ත්වය අපි කොහොමද වෙනස්කම් හඳුනගන්නේ මොනවද තියෙන වෙනස්කම් හ්ම් මුළු වගන්තියම අලුතෙන් ආදේශ කරලා නේද මල්ලි තියෙන්නේ මේකේ ඔව් ව්‍යභිචාරයෙන් නැහැ නේ ව්‍යභිචාරය නේද මේ ස්ත්‍රී දූෂණය සම්බන්ධ වෙන්නේ හරිය. ඔව් එතකොට ස්ත්‍රී දූෂණ වගන්තිය මම මේ 95න් අලුතෙන් ගලාවේ නැන්නේ නේද? ආ ඔව් එතකොට කොහොමද? ඒක තමයි. ඒ එතකොට අපි බලන්න ඕන මොකද්ද මේකෙදි තියෙන්නේ කියලා. මල්ලි ස්ත්‍රී දූෂණය සම්බන්ධ කතා කරනකොට ව්‍යභිචාරය ලියන්න එපාද එහෙම ලිව්වොත්? නෑ නෑ මෙතන අපෙන් අහන්නේ ස්ත්‍රී දූෂණය පිළිබඳව ශ්‍රී ලංකාවේ නීතිය සංසන්දනය කරන්න කියලානේ. එතකොට ස්ත්‍රී දූෂණය කියන වරද එකක්. ව්‍යභිචාරය කියන වරද තව එකක්. වරදවල් දෙකක් නේ. ඔව්. හරිද? එතකොට අපෙන් අහන්නේ ස්ත්‍රී දූෂණය පිළිබඳ ශ්‍රී ලංකාවේ නීතිය සංසන්දනය කරන්න කියලා. ඔව්. කලින් තිබිච්ච தත්ත්වයයි පසු තිබිච්ච. දැන් ව්‍යභිචාරය කියන පෙර தත්ත්වයක් තිබ්බද? නෑ තිබ්බේ නෑ. නෑනේ. 95 තමයි අලුතෙන්ම හඳුන්වලා දෙන්නේ. ඔව්. එතකොට පෙර පැවති தත්ත්වය ස්ථාපිත කරන්න නෑනේ. මොකද්ද? ඔව්. ස්ථාපිත ස්ත්‍රී දූෂණය නේද?
නෑ නෑ ව්‍යභිචාරය කියන්නේ වෙනම එකක්. නෑ නෑ ව්‍යභිචාරය 95න් හඳුන්වලා දෙන්න. ඔනේ අනෝ ඒක වෙනස්කම් මේ මිස්ටර් මේ දන්න කියන්නේ නේද? ඔව් අපි වෙනස්කම් බලමු මට පොඩි වෙලාවක් දෙන්න. දැන් මෙතෙන්දි ව්‍යභිචාරය කියන වරදේදී අපිට පෙර தত্ত্বය කතා කරන්න ගියෝතින් පෙර தত্ত্বය කතා කරන්න දෙයක් නැහැනේ මොකද ඊට කලින් එහෙම වරදක් තිබුණ නැහැනේ. එතකොට අපිට ලියන්න වෙන්නේ රූල් 2යි 3යි. දණ්ඩ නීති සංග්‍රහයට මේ ගේන තියෙන සංශෝධනය ගෙනාවට පස්සේ ඊට පෙර මෙහෙම වරදක් තිබුණ නැහැ කියන කතාව විතරයි. හැබැයි ස්ත්‍රී දූෂණය කියන වරද ගත්තොත් ඒකදී අපිට කතා කරන්න සෑහෙන දේවල් පෙර தත්ත්වයේ තියෙනවනේ. පෙර පැවති தත්ත්වයේදී වෙනස්කම් අපිට ඕන තරම් කතා කරන්න පුළුවන් නේද? රයිට්. ඒක නිසා ඒක පටලවා ගන්න එපා. මේක වරදවල් දෙකක්. රයිට්. ව්‍යභිචාරය සහ ස්ත්‍රී දූෂණය කියන එක වරදවල් දෙකක්. ව්‍යභිචාරය කියන වරද අලුතෙන්ම හඳුන්වලා දෙනවා 95 අංක 22. රයිට්. ඕගයත්‍රි කොහොමද ප්‍රවේශය කියන එක අපේ වෙනස්කම වෙන්නේ? කියන බලන්න. ගායත්‍රි හරි කමන්නේ රයිට් බාරකාරත් ස්ත්‍රී දූෂණය කියලා එකක් හැමඳුන්නලා දෙනවා ඊපස්සේ කැමැත්ත ගැන කැමැත්ත කියන සාධකය මේ අලුත් එකේදී බලන්නේ නැහැ වැඩිය ඒකයි ඊපස්සේ මේ සාධකය වැඩිය බලන්නේ නැහැ කියන්නේ ඒකෙන් දැන් ওই බාරකාරත් ස්ත්‍රී දූෂණය ඊපස්සේ අවස්ථාපිත ස්ත්‍රී දූෂණය ඊට ඒ වගේ දේවල් වලදී සිහි يعني මත් වීම වගේ සිහි විකලත්වය يعني මොනවද ඒකට කියන්නේ සිහි නැති වෙලා වගේ يعني මානසිකත්වයක් නැති වගේ වෙලාවක තියෙන ඒ වගේ වෙලාවකට වෙන ස්ත්‍රී දූෂණයේදී ඒ අදාළ කාන්තාවගේ කැමැත්ත තිබ්බත් නැතත් ඒ අවස්ථා ඒ එතකොට විත්තිවාචක ඒ කියන්නේ ආ කැමැත්ත කියන එක ඔප්පු කරලා පෙන්නන්න ඕනේ නැහැ. කැමැත්ත හෝ තිබ්බ හෝ නැති වුණා හරි ඒ වරද කරා වෙනවා. කියන්නේ එනයින්ම වරදක් වෙනවා ඒක. දැන් බලන්න ඔයාලා ගාව දණ්ඩ නීති සංග්‍රහය තියෙනවා නම් පෙළල බලන්න මෙන්න මේ දණ්ඩ නීති සංග්‍රහය නම් ඔයාලා ගාව තියෙන්නේ පේනවද දන්න මේක නම් තියෙන්නේ මේකේ 97 වෙනි පිටුවයි ඊළඟට සංශෝධන 1995 අටේ තියෙන 10 වෙනි පිටුව 9 සහ 10 කියන පිටු රයිට් එතකොට බැලුවතින් ඔයාලට පෙනෙයි 97 වෙනි පිටුවේ යටම තියෙනවා ස්ත්‍රී දූෂණය කියන වරද සඳහන් කරලා මුල් මව සංග්‍රහය යටතේ හරි එතකොට ඒක කියනවා මින්මතු ව්‍යතිරේකයන්නි දැක්වෙන අවස්ථාවන් වලදී හැර පහත සඳහන් වන පස්වැදෑරුම් අවස්ථාව වලින් යමකට වැටෙන වරදී මිනිසෙකු ස්ත්‍රියක සමග ලිංගික සංසර්ගය ඇති වූ විට ඔහු ස්ත්‍රී දූෂණය කළ ලෙස සලකනු ලැබේ. එතකොට පළවෙනුව ඇගේ කැමැත්තට විරුද්ධව ඇගේ කැමැත්ත නැතුව ඉඳ කියන්නේ කැමැත්තට විරුද්ධව ඊළඟට කැමැත්ත නොමැතිව හරි කැමැත්ත නොමැතිව තුන්වෙනුව මරණය හෝ තුවාල කිරීම පිළිබඳ බයකට අය පමුණුවා ඉන්පසුව ගනු ලැබූ කැමැත්තක් ඇතිව ඊළඟට හතර තමා ඇගේ ස්වාමි පුරුෂයා නොවන බවද තමා ඇය හා නීත්‍යානුකූලව විවාහ වූ නැතහොත් විවාහ වූ ලෙස විශ්වාස කරනු ලැබූ වෙනත් පුරුෂයෙකු බව ඇය විශ්වාස කළ නිසා ඇගේ කැමැත්ත දුන් බවද පුරුෂයා දන්නා වූ අවස්ථාවකදී ඇගේ කැමැත්ත ඇතිව ඇගේ වයස අවුරුදු 12ට අඩු වූ විට ඇගේ කැමැත්ත ඇතිව හෝ නැතිව රයිට් පැහැදිලි කිරීම කියන ස්ත්‍රී දූෂණය කිරීමේ වරදට අවශ්‍ය ලිංගික සංසර්ගය ඇති කිරීමේ ප්‍රවේශය ප්‍රමාණවත් වේ ව්‍යතිරේකයේගෙන භාර්යාවගේ වයස අවුරුදු 12ට අඩු නො වූ විටක තම භාර්යාව සමග පුරුෂයෙකු විසින් ලිංගික සංසර්ගයේ යෙදීම ස්ත්‍රී දූෂණය කිරීමක් නොවේ රයිට් භාර්යාවගේ වයස අවුරුදු 12ට අඩු නො වූ විටක තම භාර්යාව සමග පුරුෂයෙකු විසින් ලිංගික සංසර්ගයේ යෙදීම ස්ත්‍රී දූෂණය කිරීමක් නොවේ රයිට් ඊට පස්සේ දඬුවම බලන්න දඬුවම කොච්චර පොඩියටද කියලා දින අවුරුදු 20 දක්වා කාලයක දෙයාකාරයකින් එක ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් කළ යුතුය. ඔහු දඩයකටද යටත් විය යුතුය. එච්චරයි. හැබැයි බලන්න සංශෝධිත රයිට් 9 වෙනි පිටුවේ ඉඳන් බලන්න 9 වෙනි පිටුවේ ඉඳන් ඒ ටික තියෙනවා ඔයාලගේ 13 වෙනි පිටුවට යනකම් රයිට් 13 වෙනි පිටුවට යනකම් තියෙනවා. එතකොට 363 364 කියන වගන්ති දඬුවම් වගන්තිය කොච්චර පුළුල් කළාද බලන්න පේනවද දඬුවම් වගන්තිය හරි පුළුල් කළා තියෙනවද බලන්න එතකොට ඒක යටතේ රංජු ගැසී ස්ත්‍රී දූෂණය කියලා අලුතෙන් එකක් හඳුන්වලා දීලා තියෙනවා
right එතකොට සෑහෙන්න පුළුල් තත්වයක් තියෙනවා මේ ස්ත්‍රී දූෂණ වර්ධය තුළ නව සංශෝධනයක් එක්ක එතකොට ඒ පුළුල් වීම කතරම් පුළුල් වෙලාද කියන එක ඒ වගන්ති දෙකට දණ්ඩ නීති සංග්‍රහය තුළ ඉඩ දීලා තියෙන ඉඩ හසරින්ම පැහැදිලි වෙනවා එතකොට ඔයාලා මේව සංසන්දනය කරලා එකින් එක බල බල ලියන්න ඕන මොකද පළවෙනියටම මේ විරුද්ධව කියලා තිබුණා කැමැත්ත නොමැතිව කියලා තිබුණා ඒව ඊට වඩා පුළුල් වෙලා 363ට අදාළ වෙලා තියෙනවා ඊළඟට 364 දඬුවම් පමුණුවනකොට ඒ தত্ত্বය කොහොමද කියන එක වෙන වෙනම කතා කරලා දෙනවා කොටස් විදියට හරි එතකොට ඒව හැම එකම වෙන් වෙන්ව සංසන්දනය කරන්න ඕන බොහෝ දුරට මේ පාර මේ ස්ත්‍රී දූෂණය කියන වරදත් එක්ක නීත්‍යානුකූල බාරකාරීත්වයෙන් අපහරණය කිරීම කියන එකත් ඈඳලා ඉන්න පුළුවන් ඒක නිසා ඒක හොඳට බලාගෙන යන්න ඔය දෙකම ගොඩක් දුරට අහන්න ඉඩ තියෙනවා ඒක නිසා හොඳට ඒ ටික බලාගෙන යන්න right එහෙනම් මේ ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය කියන වරදත් මේ යටතට වැටෙනවා දැන් බලන්න අතනදී අර මව්පනත යටතේ කියනවානේ 12ට අඩු නොවු භාර්යාව සමග ස්වාමි පුරුෂයා විසින් ලිංගික එකතු වීමක් සිද්ධ වුණොත් ඒක ස්ත්‍රී දූෂණය වරද වෙන්නේ නැහැ කියලා එතකොට ඒ වෙනුවට මොකද්ද දැන් තියෙන්නේ සංශෝධනය සංශෝධනය මොකක්ද ඒ වෙනුවට කියන්නේ සංශෝධනය වෙනවා ඊ එක නේද මොකද කන්දනේ 363 ඊ ඔව් 363 යන්න ඒතර යන්නේ මොකද්ද කියන්නේ ඒකේ වයස සීමාව 16ට අරන් ඇවිල්ලා තියෙනවා ඊට පස්සේ ඒ කියන්නේ අර පැහැදිලි කිරීමේ පිටිච්ච කතාව ඔව් පැහැදිලි කිරීමේ පිටිච්ච කතාව කෙලින්ම ගෙනල්ලා තියෙනවා සෙක්ෂන් එකේ එක කොටසක් විදියට නේ එතකොට එතෙන්දි කියන 12ට වැඩි වන්නා වූද පුරුෂයාගේ භාර්යාව වන්නා වූද නීති මගින් වෙන් වෙලා නැත්නම් ස්ත්‍රිය වයස අවුරුදු 16ට අඩු වන විට ඇගේ කැමැත්ත ඇතිව හෝ නැතිව සිදු කිරීම right එතකොට ස්වාමි පුරුෂයාගේ භාර්යාව වන්නේ නම් ප්‍රශ්නයක් නැහැ හැබැයි භාර්යාව නොවනවන ගැටලුවක් තියෙනවා එතකොට එතෙන්දි ස්ත්‍රී දූෂණය කියන වරද සිද්ධ වෙනවා right ඊළඟට බලන්න දැන් පැහැදිලි කිරීම දෙක කලින් තිබිච්ච වගන්තියේ පැහැදිලි කිරීම තියෙන එකයි විතිරේකයයි කියලා දෙකක් තියෙන්නේ. මෙතෙන්දි පැහැදිලි කිරීම කියලා වෙනම එකක් අවිල්ලා තියෙනවා. නේද? පැහැදිලි කිරීම කියලා කොට 1 2 කියලා රෝමිලක්කම් වලින් දෙකක් දාලා තියෙනවා. ඊට පස්සේ ඔතන ඔයාලගේ අනිත් පැත්ත බැලුවොත් 364 යටතේ පැහැදිලි කිරීම 1 පැහැදිලි කිරීම 2 පැහැදිලි කිරීම 3 කියලා වෙන වෙනම කොටස් 3ක් දක්වලා තියෙනවා. ඊට අමතරව දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධනයක් වෙලා තියෙනවා 364 දෙක වගන්තිය යටතේ ස්ත්‍රී දූෂණය බරපතල වෙනවනම් ඒ කියන්නේ බරපතල තත්ත්වය මොකක්ද කියන එක 364 දෙක යටතේ සාකච්ඡා කරනවා. එතකොට බලන්න මෙතෙන්දි 364 එකේ කියනවා ස්ත්‍රී දූෂණයට දඬුවම මොකක්ද කියන එක 7කට නොඅඩු අවුරුදු 20ක් නොඉක්මවන්නා වූ කාලයකට ඊළඟට බරපතල තත්ත්වයේදී කතා කරන්නේ 10කට නොඅඩු අවුරුදු 20ක් නොඉක්මවන්නා වූ කාලයකට. එතකොට 7කට නොඅඩු එකේ 10කට නොඅඩු දක්වා වැඩි වෙලා තියෙනවා 364 දෙකේදී. එහෙනම් අලුතෙන් මෙතනේ දක්වලා තියෙනවා යම්කිසි පාලන ඒ කියන්නේ රෝහලක ඊළඟට නීතිය මගින් හෝ නීතිය යටතේ පිහිටවන රක්ෂණ නිවාසයක රාජ්‍ය නිලධාරයෙකු යටතේ බලය ඇති දැනත්තකු විසින් මෙන්න මේ වගේ තත්ත්වයන් කිහිපයක්. ඊළඟට ගර්භණී බව දැන දැනම දූෂණය කළොත් ඊළඟට 18කට අඩු ස්ත්‍රියක් දූෂණය කළොත් වයස අවුරුදු 18කට අඩු ස්ත්‍රියක් ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය යටතට ගන්න පුළුවන්ද පරිද කියන එක. එතකොට මේ தত্ত্বය රංජු ගැසී ස්ත්‍රී දූෂණය කිරීම මේ හැම දෙයක්ම අලුතෙන් ප්‍රතියෝජනය වෙලා තියෙනවා නව වගන්තිය යටතේ. එහෙනම් ඒක නිසා හොඳට මතක තියාගන්න පුලුල් වර්ධනීය தত্ত্বයක් දණ්ඩණය වැඩි කරලා තියෙනවා. වරද පුලුල් කරලා තියෙනවා. මේවා හැමදේම 1995 අංක 22කින් සිද්ධ වෙලා තියෙනවා. ගොඩක් දුරට මේ වගේ තියරි ප්‍රශ්නයක් අහන එකක් නැති වෙයි ගැටළු ප්‍රශ්නයක් මේකෙන් අහයි ඒක නිසා මේ අදාළ ප්‍රතිපාදන හරියට බලාගෙන යන්න හරි ඊළඟට මේ තියෙන්නේ දෙකක් පිළිබඳව සටහන් ලියන්න එතකොට බලෙන් ලබා ගැනීම ගැන අහලා තියෙනවා බලෙන් ලබා ගැනීම නම් අපිට පුළුවන් හිතා ගන්න අර ප්‍රශ්නේ මොකද මේක තේරුම් ගන්න කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් මෙතන දිනනවා නම් බලෙන් ලබා ගැනීම කියලා අහලා ආයෙ අහන්නේ නැහෙනේ අරක සොරකමින් කොල්ල කෑම තමයි අපි කලින් කතා කරපු ප්‍රශ්න හරි එතකොට ප්‍රකෝපය තත්කිරීම පුද්ගලික ආරක්ෂා ව්‍යයිතිය මේව කැලිම තියරි කොටස් ලියන්න තියෙන්නේ අදාළ තැන් තැන් වලින් බලලා ලියන්න තියෙන්නේ රයිට් එතකොට මූලිකවම අපේ සාකච්ඡා කරේ 2018 ප්‍රශ්න පත්‍රය එතකොට ඔයාලට අනිද්දා දවසේ තියෙන්නේ මම ඔයාලත් එක්ක හෙට දවසේ
එදාස් විස්ස ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කරනවා මේ විදිහටම කැමති කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් පාඩම් කරනවා නම් පාඩම් කරන්න ඒක කිසි ප්‍රශ්නයක් නැහැ අපි ප්‍රශ්න පත්‍ර තව පුළුවන් වුණොත් හෙට මම 2020ත් එක්ක තව එකක් සාකච්ඡා කරනවා 2017 වගේ අපි මේ ප්‍රශ්න හඳුනාගෙන සහ ඒවට අදාළ වෙන්න ඕන කරුණු කෙටියෙන් සාකච්ඡා කරගෙන ලියවෙන්න ඕන දේවල් මොනවද කියන එක බලලා අපි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව කරලා නැතර කරමු රයිට් හරි ඔයාලට මොනවද අහන්න තියෙනවද ආයි හෙටත් 10ටම තියෙන්නේ රැද ඒ කියන්නේ පන්තියේ තියෙන ඔව් මේ ඩිස්කෂන් එක විනාඩියක් දෙන්න